අමාත්‍යමණ්ඩලය තීරණය කළා මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ සංරක්ෂණය සහ තිරසර භාවිතය සඳහා වර්තමානයේ ගැළපෙන පරිදි ප්‍රධාන සැලැස්ම කඩිනමින් සකස් කරන්න ඒ වගේම අදාළ පාර්ශවකාර ආයතනවල ප්‍රධානින්ගෙන් හෝ නියෝජිතයන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරී කමිටුවක් පිහිටවන්න ඒ වගේම මෙහෙයුම් කමිටුවේ නිර්දේශ පරිදි අවශ්‍ය වන රජයේ සහ පෞද්ගලික ඉඩම් නාගරික සංවර්ධන පනතේ විධිවිධාන යටතේ අත්පත් කරගන්න ඒ වගේම පහත් බිමක් ලෙස එම පරිසර පද්ධතියේ තිරසර භාවිතයට අදාළ කාරණා පිළිබඳ වගකීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරන්න ඒ වගේම මේ ප්‍රධාන සැලැස්මයට හඳුනා ගන්නු ලබන වන කලාප ජාතික වන රක්ෂිතයක් ලෙස වන සත්ව හා වෘක්ෂලතා ආඥා පන්ති යටතේ ප්‍රකාශයට පත් කරන්න ඒ වගේම මුතුරාජවෙල තෙත්බිම් කලාපය රැම්සා තෙත්බිමක් වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා ආණ්ඩුවක් විදියට අපි මේ මතුවලා තියෙන தත්ත්වය පාලනය කර ගැනීම සඳහා කළ හැකි කළ යුතු සියල්ල ඉටු කරමින් ඉන්නවා දවසකට 20000ක් මිය යෑමේ தත්ත්වයක් සැප්තැම්බර් මාසේ ඇති වෙන බවට පැවසීමේ පදනම කුමක්ද කියන එක මොකද ඒ ඉලක්කම බොහෝ දුරට අතාත්වික தත්ත්වයක් පෙන්නේ එවැනි தත්ත්වයක් ඇති නොවේවා කියන එක තමයි මම හිතන්නේ හැමෝගෙම ප්‍රාර්ථනාව ඒ නිසා ඔවුන් මේ පුරෝකථනය කරන අධ්‍යාත්මික පදනම කුමක්ද කියන එක මේ වන විටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසින් එම ආයතනයෙන් ප්‍රශ්න කිරීමක් සිදු කරලා තිබෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.